අයිබෝන් කියල පිළිගන්නවා හැමෝම දිල්ශාන් සොෆ්ට් ලැබ් YouTube channel එකට Java video series එකේ මේක තුන්වෙනි වීඩියෝ එක. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Java වැඩ කරන්න කියලා. ඒ කියන්නේ අපි කෝඩ් එකක් රයිට් කරලා ඒක කම්පියුටර් එකට දුන්නාම ඒක කම්පියුටර් එකෙන් කියවලා අපිට output එකක් එන්නේ කොහොමද කියන ක්‍රියාවලිය සම්බන්ධව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි අපි වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ ඒ ක්‍රියාවලිය වෙන රූප සටහනක්. මේකෙදි මෙතන සෝස් කෝඩ් එක කියලා පෙන්ලා දිනවා. සෝස් කෝඩ් එක කියන්නේ අපි ටයිප් කරන කෝඩ් එක. මොකක් හරි ටෙක්ස්ට් එඩිටර් එකක් පාවිච්චි කරලා අපි ටයිප් කරන කෝඩ් එක තමයි මෙතන සෝස් කෝඩ් එක කියන්නේ. ඒක අපි සේව් කරන්නේ .java එක්ස්ටෙන්ෂන් එකත් එක්ක. ඒක තමයි මෙතන hello.java කියලා සේව් කරලා තිනවා. මෙතන ක්ලාස් එකේ නමින්ම. ඊට පස්සේ අපි අපේ සෝස් කෝඩ් එක පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදිහට හරවන එකට කියන්නේ කම්පයිල් කරනවා කියලා. හරිද? ඒකට Java C කියන්නේ CMD කියලා අපි පාවිච්චි කරපු පාවිච්චි ඉස්සරහට පාවිච්චි කරනවා. ඒ ඉස්සරහට පාවිච්චි කරන කීවර්ඩ් එක තමයි Java C කියන්නේ. මේක පාවිච්චි කරලා තමයි අපි කම්පයිල් කරන්නේ. මෙන්න මේක මේ ක්‍රියාවලිය කරන්න මේ කම්පයිල් එක තියෙන්නේ JDK. ඒ කියන්නේ Java Development Kit එක ඇතුළේ තමයි මේ කම්පයිල් එක තියෙන්නේ. හරිද? ඒක තමයි මෙතන JDK කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ අපේ source code එක මේ compile එක හරවනවා byte code එකක් විදිහට. يعني computer native language එකට මේ අපේ code එක හරවනවා. ඒ කියන්නේ අපි source code එක ලියන්නේ high level language එකකින් english වලින්. ඒ english වලින් ලියන code එක computer එකට අඳුර ගන්න බැරි හින්දා අපේ code එක මේ compiler එක විසින් binary language එකට convert කරනවා. කියන්නේ 0.1 විදිහට convert කරනවා. ඒකට අපි කියනවා බයිට් කෝඩ් එක කියලා. ඒක බයිට් කෝඩ් එක හැදිලා එතනම සේව් වෙනවා. ඒ කියන්නේ අපි hello.java කියලා සේව් කරපු තැනම මේ කම්පයිල් කරාට පස්සේ හරියට කම්පයිල් වුණා නම් එතන අපි දුන්න මේ class name එකේ නමින්ම .class කියලා ආය ෆයිල් එකක් හැදෙනවා. මේක class එක නෙවෙයි, මේ .class extension එකේ තියෙන බයිට් කෝඩ් එකට. හරිද? එතකොට ඊට පස්සේ අපේ කෝඩ් එක කම්පියුටර් එකේ කියුවා. ඊපස් ඒක සේව් කරන් ඉඳලා අපිට අවශ්‍ය වෙලාවෙදී output එකක් දෙන්න ඕනේ. ඒ output එක දෙන ක්‍රියාවලියට කියන්නේ interpreter. ඒක කරන්නේ interpreter එක විසින්. interpreter එකෙන් කරන්නේ මේ byte code එක ආපෝසරයක් කියවලා අපිට කියවන්න පුළුවන් විදිහට output එකක් දෙන එක. හරිද? ඒක කරන්න මෙතන JRE කියන එක ඇතුළත තියෙන Java runtime environment එක ඇතුළේ තමයි JVM Java virtual machine එක. ඒ Java virtual machine එක ඇතුළේ තමයි interpreter එක තියෙන්නේ. ඒ ඉන්ටර්ප්‍රිටර් එක විසින් තමයි අපේ කෝඩ් එක කියන්නේ බයිට් කෝඩ් එක අපිට කියවන්න පුළුවන් විදිහට අවුට්පුට් එකක් ලබා දෙන්නේ. මේක තමයි Java කොහොමද වැඩ කරන්නේ කියලා කියන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු Java වලදී පාවිච්චි කරන්න පුළුවන් data types මොනවද කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම අපේ channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලට මේක ගැන මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ භාවිතා කරන්න කියලා ඔයාලට මතක් කරනවා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Thank you.